වසාතමායති බණ්ඩාරගම අටුළගම මහනුවර අකුරණ බේරුවල පන්වෙල සහ පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශවල තත්ත්වය පිළිබඳ අද දිනේදී තපස්වාබැලීමක් සිදු කළා. මේ වසාතමායති නැගෙනහිර පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ තත්ත්වයයි. පුත්තලම පොලිසිය මගින් මෙම ගම්මානයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. මෙම කිසිදු පුද්ගලයෙකුට මෙම ගම්මානයට ඇතුළවීමත් ගම්මානයේ පදිංචිව සිටින පුද්ගලයන්ට මෙම ගම්මානයෙන් පිටතට යම සපුරා තහනම් කර තිබෙනවා. මම සුසන්ත සෝමලතා කඩුමයන්කුලම් ගම්මානයට යන මාර්ගයේ සිට. බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේද තවදුරටත් වසා දමා ඇති අතර එම ප්‍රදේශයේ දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. අත්‍යවශ්‍ය සේවා සපයන්නන් හැරුණුකොට අන් කිසිවෙකු අකුරණ ප්‍රදේශයේද දක්නට ලැබුණේ නැහැ. මේ මහනුවර අකුරණ ප්‍රදේශයේ දක්නට ලැබෙන ආකාරයයි. එමෙන්ම බේරුවල පන්විල ප්‍රදේශයේද තවදුරටත් හුදකලා ප්‍රදේශයක් බවට පත් කර තිබෙන්නේ මේ අයුරින්. අවදානම් ප්‍රදේශවල මෙන්ම හුදකලා ප්‍රදේශ බවට පත් කර තිබෙන ස්ථානවල ඉදිරි පියවර මෙන්ම ඇදිරි නීතිය ඉදිරියේදී ලිහිල් කිරීමක් සිදු කරන්නේද යන්න පිළිබඳව අප නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා. ඇත්තටම ඒක තීරණය වෙන්නේ මේ රෝගීන් හමුවෙන ප්‍රමාණය, ඒ වගේම ඒ ආසන්නව නිරෝධායනයට ලක්වෙන ප්‍රමාණය, මේ සියල්ල සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත නිරන්තරයෙන්ම අපි කියලා තියෙනවා. දැන් යම් යම් ප්‍රදේශවලින් හමුවෙච්ච රෝගීන්, ඒ වගේම ඔවුන් ඇසුරු කරපු අය, ඒ ඇසුරු කරපු අය ඇසුරු කරපු අනිත් පාර්ශ්වයන්, ඉතින් මේවා තීරණය කරලා ඒ පිළිබඳ තීරණ ගනි. කෙසේ වෙතත් අපි හැමෝම දන්නවා මේ හමුවෙච්ච රෝගීන්ගෙන් බහුතරයක් හමු වෙලා තියෙන්නේ බස්නාහිර පළාත තුළින්. ඒ වගේ මේ බස්නාහිර පළාතේ යම් යම් ප්‍රදේශ ආශ්‍රිතව, ඉතින් අනිවාර්යෙන්ම අපි පිළිගන්න ඕනේ සත්‍යක් තමයි, විශේෂයෙන්ම ඒ ප්‍රදේශ ආශ්‍රිතව අකණ්ඩව අපිට මේ ව්‍යසනයෙන් ගොඩ එන්න නම් ඇඳිරි නීතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තියෙනවා.